ජීවමානු යේසුක්‍රතු ස්වාන්සයගේ නාමින් අද දවසේම ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. ප්‍රමන්ත්‍රප දේවකට හැරමු. යෝ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. සාතන් ස්වාමින් වහන්සේට උත්තර දෙමින්, යෝබ් දෙවියන් වහන්සේ කෙරෙහි බයවන්නේ නිකමටද? 10 වෙනි පදයට අපි කියමු, ඔබ වහන්සේ වටකරත්, ඔහුගේ ගෙදර වටකරත්, ඔහුට ඇති සියල්ල වටකරත්, හැමතිම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත්වැඩට ආශිර්වාද කළ සේක. ඔහුගේ සම්පත්ද දේශයේ වර්ධනය වී තිබේ. අම්මෙන් ප්‍රමාණ අපි මේකට මාත්‍රයක් හොදා ගනිමු. සාතන් දන්නව සත්‍ය. සාතන් දන්නව සත්‍ය. ආමෙන්. දැන් මේ මාතෘකාවට ඔබ කලබලෙන් දෙපා. සාතන් සමහර සත්‍යතාවයන් දන්නවා. සමහර සත්‍යතාවයන් සාතන් දන්න සත්‍යතාවයන් මිනිස්සුන්වත් දන්නේ නැහැ. දැන් අපි දකිනවා යේසු ක්‍රිස්තුස් වහන්සේ එක්තරා දවසක උන්වහන්සේ මේ පොළොවේ යේසුස් වහන්සේ ඉන්නකොට උන්වහන්සේ ගමන් කරනකොට අර යක්ෂ සේනාවක් ඇසිච්ච මිනිසයා කියන ඔබ වහන්සේ කවුද කියලා දන්නවා. කාලෙට පෙර ඔබ වහන්සේ අපට වද දෙන්න ආවද? ඔබ ජීවමාන දෙවියන්ගේ පුත්‍රයා. සාතන් දන්නවා යේසුස් වහන්සේ කවුද කියලා. සාතන් දන්නවා බයිබලේ. සාතන්ට හොඳට බයිබලේ පද මතකයි. මනුෂ්‍යන්ට මතක නෑ. සාතන් හැම දෙයක්ම දන්නවා. දේවක්ය ගැන ඔට යම් කිසි වැටීමක් තියෙනවා. හැබැයි ගන්නව් ඒ අරමුණ ඔක්කොම වෙනස්. එතන තියෙන මේ සත්‍යතාවය දන්නා මොකද මේ කියලා මේ ප්‍රබල සත්‍යතාවයක් සමහරට මනුෂ්‍ය ඔබව දන්නා දැන් නෑ මේ සත්‍යතාවේ. සාතන් දන්න සත්‍යතාවය මොකද? සාතන් උන්වහන්සේ උත්තර මේ සාතන් කාටද කියන්නේ? යේසුස් වහන්සේ උත්තර දීලා කියනවා. දැන් යේසුස් වහන්සේ අපි කලින් දවසේ බැලුවානේ, යෝබ් ගැන වර්ණාවක් කරනවානේ, හොඳ සාක්ෂිය දරනවානේ. සාතන්ට ඒක අහන්න බැරුව සාතන් කියනවා, අරේ යෝබ් එහෙම ඉන්නේ නිකමටද? මොනවද කියන්නේ? 9 වෙනි පදේ කියනවා සාතන් ස්වාමීන් වහන්සේ උත්තර දෙමින්, යෝබ් දෙවියන් වහන්සේගේ බයවන්නේ නිකමටද? ස්වාමීනි, ඔබ මේව කිව්වට යෝබ් ඔබ වහන්සේගේ බයවන්නේ නිකමටද? ඔතන මොකද කියන්නේ? කියන්න වෙන්නේ මේමයි, ඔබ වහන්සේ ඔව් වට කරත්. ඔන්න අහගන්න සත්‍යතාවයේ හොඳට අහගන්න. ඔබ වහන්සේ ඔව් වට කරත්, ඔහුගේ ගෙදර වට කරත්, ඔහුට ඇති සියල්ල වට කරත්, හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ප්‍රමෝන්ත මෙන්න සත්‍යතාවේ. දෙවියන් වහන්සේට සාතන් කියන දෙවියන් වහන්සේ යෝබ් ඔබ දෙස බලා සිටින්න සුරක්ෂිතව ඉන්න හේතුව මොකද? ඔහු වට කර, ඔහුගේ ගෙදර වට කළා, ඔහුට ඇති සියල්ල වට කර ඔබ වැටක් දාලා තියෙන්නේ. අපිට ඇතුල් වෙන්න බෑ, නපුරකට ඇතුල් වෙන්න බෑ, යක්ෂ පීඩාවකට ඇතුළු වෙන්න බෑ, අපිට මුකුත් කරන්න බෑ. ඔබ වට කළව වැට බැඳලා තින්නේ. ඔහු වට විතරක් නෙවෙයි, ඔහුගේ මුළු පවුල වටේ, ඔහුගේ ගේ වටේ, ඔහුට ඇති ඉඩකඩම් වටේ, ඔහුට ඇති සතුන් සිවිපාන් කරේ, මේ හැම දෙයක්ම වට කළා තින්නේ. ඔබ ආරක්ෂා කරන්න මෙන්න තිබෙන්නා වූ දෙවියන් වහන්සේගේ දරුවන් ඔබ නොදන්නා වූ යක්ෂා දන්නා වූ ප්‍රබල සත්‍යතාවයක්. අද දේවදරුවෝ දන්නේ නැහැ. දේවදරුවෝ ඔය ඉන්න අයියෝ මොකද වෙන්නේ අපිට කික ඉන්නවා. මෙතන තියෙන සත්‍යතාවය තේරුම් ගන්න මේ යකා කියන දෙවියන් වහන්සේට ඇයි මෙහෙම යොත් ඉන්නේ? ඔව් වහන්සේගේ වැට ඔව් වටේ තිබෙනවා, ඔහුගේ ගේ වටේ තියෙන ඔව් සත්‍ය සියල්ල වටේ තියෙන. ඔබ දන්නවද ප්‍රේමවන්තිනි, යොත් විතරක් නෙවෙයි සෑම දෙවියන් වහන්සේගේ දරුවෙක්ගේ ජීවිතය වටේට දෙවනාස් වැටක් දාලා තියෙනවා කියලා. ඔබ දන්නවද ඒක? ඔබ ඒක පිළිගන්නද? මේ මොහොතේ දේවිස සෝන්තිගේ අභිමුඛයේදී ඔබගේ මුළු පවුල වටේ උනස් වැටක් දාලා තින ආරක්ෂා කර තින. ඒ වගේම ඔබගේ ගේ වටේට, ඔබගේ ඉඩකඩම් වටේ, ඔබට අයිති සතුන් සිපන් වටේ උන්වහන්සේ වැටක් දාලා තින. ඒවා නිකුර්ණේ නාස්ති කරන්න, සතුරට පැහැර ගන්න, සතුරට ඒවට පහර දෙන්න, එහෙම නැත්නම් ඒවා විනාශ කර දාන්න යක්ෂාට ඉඩ ප්‍රස්තාවක් නැහැ සිනේවන්තියේ. මේක යක්ෂයා දන්නවා. ඒ නිසා ඔබ 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 ඉන්නේ, මම ඉන්නේ ප්‍රබල තැනක. අපිට බලකතු ආරක්ෂාවක් තිබෙනවා. අපි සුරදා ගන්නට ඕනේ, නූල් බැඳ ගන්නට ඕනේ නැහැ. තේරුණාද? මෙතන දෙවියන් වහන්සේ අපි ඉල්ලන්නේ නැති විදිහට ආරක්ෂාවක් දීලා තිබෙනවා. මේක තමයි බලකතු ආරක්ෂාව. යෝප් විතරක් නෙවෙයි සෑම දෙවියන් වහන්සේගේ දරුකට ආරක්ෂාවක් තිබෙනවා. ඒ නිසා ඔබ බය වෙන්න එපා.
යකාට බෑබට ලංවෙන්ට ඌ එලින රවංගක කැරගි කැර කිදී. එනිස ගණන් ගන්න එපා ඌට පැතරලා ඔය හිට එලිය හිටියෙ පෙඟු එලියනේ කතක අපිට ගණ දෙනුවක් නෑනේ තේරුණාද? එනිස ඌ එලිය දඟල පෙවුණු දිගට ඔබ වටකර වැටක් දාලා තිනවා. ඔබට ලංගෙන්න බෑ. ඔබගේ ගේ වටේ වැටක් බැඳ තිබෙන අන්ධකාර බලවේගයක් හෝඩීමක් කොඩිවිනයක් ඔබගේ ජීවි නිවසට ඔබගේ පවුලට ඇතුළෙන්න බෑ. තේරුණාද? බොහෝ ඇදලොන්ත කියලා අපේ නිවසේ මොකක් හරි බලවේගයක් ක්‍රියාත්මක කරන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ වැටේ නම් අයින් කරලා තියෙන්න ඕනේ නෑ. වැටක් තියෙනවා. ඔබ වටේ ඔබගේ නිවස වටේ ඔබගේ පවුල වටේ වැටක් තිබුණා. ඔබගේ ව්‍යාපාර වටේ වැටක් දාලා තිනවා. ඔබගේ සතුන් ශීපාන් වටේ වැටක් තිබුණා. මේ සතා සාතන් කියන ඔහුට අයිති සියල්ල කිරිබ වැට බැඳ තිබෙනවා. අපිට මුකුත් කරන්න බෑනේ. අපි නිකන් වටේ කැරකි කැරකි ඉන්නවා. අපිට chance එකක් දීලා බලන්නකෝ අපි යෝ ඔබට මොනවද කරන්න කියලා බලන්න. ඒකනේ මේ ඒකනේ මේ මෙයා කියන්නේ. තේරුණාද? එතකොට මෙතන කියනවා තවදුරටත් කියන්නේ මොකද්ද? ඔබ ඔහුගේ අත්වලට ආශිර්වාද කළසේක. මෙන්න ඌ දන්න සත්‍යතාවේ තවත්. ඔබ හන්සේ යෝබ්ගේ අත්වැඩට ආශිර්වාද කළා. ඔබගේ අත්වැඩ උනාසේ ආශිර්වාද කරනවා. ඔබ මොනවද කරන්න උනාසේක සඵල කරනවා. ඒක හිඟමිට පත්‍රෙට දෙන්නේ නැහැ. ඒක පාඩුවෙන්ට දෙන්නේ නැහැ. ඒක අලාභෙන්ට දෙන්නේ නැහැ. සතුරට ඒක පැහැරගන්නට දෙන්නේ නැහැ. තේරුණාද? ඒක නාස්තිවෙන්ට දෙන්නේ නැහැ. ඔබගේ අත්වැඩ උනාසේ ආශිර්වාද කරනවා. මේක තමයි ඔබ නොදන්නා වූ යක්ඛයා දන්නා සත්‍යතාවේ. මේක තේරුම් ගන්න දැන්වත් මේක තේරුම් ගන්න මේ තුට ඇතුල් වෙලා මේ සත්‍යතාවය තුළ ජීවත් වෙමින් මේකේ ආශිර්වාදයේ භුක්තියින්ට ඔබ තීරණයක් ගන්නට ඊට පස්සේ කියන්නේ මොකද්ද 10 වෙනි පදයේම අන්තිමනේ කියලා ඔහුගේ සම්පත් දේශයේ වර්ධනය වී තිබේ. ඔබට ආශිර්වාද කළේ ඔහුගේ සම්පත ඔහුගේ ධනය ඔහුගේ වස්තුව දේශයේ වර්ධනය වෙලා තිබෙනවා. කොහොමද මිනිස්සු සඵලත්වම ලබන්නේ? දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන්. ඒකයි මේ සතුරා කියන්නේ. තේරුණාද? එනිසා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ හිඟන්නේ කෙන්ට ඕන කමක් නැහැ. ඔබ හිඟා කන්ට ඕන කමක් නැහැ. අර්යගේ මගේ කෑම ඉල්ල ගන්නට ඕන කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට සපලත්කම දෙනවා. ඔබගේ ජීවිතයේ හැමදේම සෑමත්ම යහපත් විදිහට වර්ධනය කරනවා. ඔබගේ ව්‍යාපාරය වර්ධනය කරනවා. ඔබගේ රැකියාව උසස් වීම ලැබලා උසස් වැටුප් ලැබෙන්න යනවා. ඔබගේ වගාවන් තුළ සාර්ථකභාවයක් ඇති කරනවා. ඔබ කරන සියල්ල ඔබගේ අත්වැඩ හිමයි මෙතන කියන්නේ. ඔබ වහන්සේ ඔහුගේ අත්වැඩට ආශිර්වාද කළා. ඔබගේ අත්වැඩ ආශිර්වාද කරන්ට යනවා. ඒ නිසා බය වෙන්න එපා. බොරුට අඬන්න එපා. හුල්ල උල ඉන්න එපා. මේ එඩිතරකම අරගෙන දෙවියන් වහන්සේ ඔබ සමගයි දෙවියන් ඔබ වටා වැටක් දාලා තින ගිනි වැටක් දමා තිබෙනවා. දූතෙන් රැකවරණ තියුණා. සතුරා එළි ඉඳලා දඟලන ඌට මුකුත් කරන්ට බෑ කියලා තීරණයක් අරගෙන ශක්තිමත් ලෙස ස්වාමිනාගේ අභිමුඛයේ ජීවිතයට උත්සාහ කරන්ට. තේරුණාද? ඔබ බලවන්ත මිනිසියෙක්. දෙවියන් ඔබ සමග සිටිනවා. ඔබගේ පවුල සමග සිටිනවා. ඔබ සතු සියල්ල සමග සිටිනවා. සතුරාට පැහැර ගන්නට බෑ ප්‍රේමවන්තනි. ආමෙන්. එනිසා මේ වචනේ ජීවිතයට පිළිගන්න උත්සාහ කරන්ට. මේ තුළ ජීවිතෙන් උත්සාහ කරන්ට. එනිසා සැකීතන් දෙපා අනුමාන කරන්න එපා. දේව දරුවන්ට හුණියම් කොඩින වදින්නේ නැහැ. හේතුව උන් වටේ වැටක් තිබුණා. ඕන කෙනෙක් හුණියම කරපින් බය වෙන්න එපා. හේතුව ඔබ වටේ වැටක් දාලා තියෙන්නේ. ඒ වැට තුළ සුරක්ෂිත සිටින්න ඔබට පුළුවන්කමක් තිබෙනවා. දෙවියන් වහන්සේ දිහා බලන්ට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සියක්වා. ආමෙන්. ප්‍රේමවන්ත දෙවියන් මේ වචනේ සාස්ත්‍ය කරමු. ස්වාමිනී යොබ් වටේ පමණක් නෙවෙයි අපි වටේ ඔබ වහන්සේගේ ඒ රැකවරණේ වට වැට තිබෙන නිසා සාස්ත්‍ය කරමු. එනිසා සතුරාට මුකුත් අපේ ජීවිතවලට අපේ පවුලට අපේ නිවසට අපේ සම්පත්වලට ස්වාමිනී අපගේ ව්‍යාපාරයන් වලට අපගේ රැකියාවට කරන්ට බෑ. ඔබ වහන්සේ සාර්ථක ප්‍රතිඵල දීලා යෝබ වර්ධනය කළා වගේ ඔබ වහන්සේ අපවත් වර්ධනය කරන නිසා සාස්ත්‍යති. මේ සියල්ල ඉලන්නේ සතුගේ නාමෙන්. ආමෙන්.